ඊයේ මධ්‍යම රාත්‍රියේ ඉඳන් තිරිඟු පිටි කිලෝග්‍රෑම් 1ක මිල රුපියල් 5කින් ඉහළ ගියා. මිල ඉහළ දාන්න කියලා අදාළ සමාගම් Tamanට දැනුම් දුන්නා කියලායි අලෙවි නියෝජිතයන් කිව්වේ. ඒ මිල ගණන් Taman වෙත ලැබුණු පසු බේකර් නිෂ්පාදනවල මිල ඉහළ දැමීම ගැන සාකච්ඡා කර තීන්දුවක් ගන්නා බව සමස්ත ලංකා බේකර් හිමියන්ගේ සංගමය ප්‍රකාශ කළා. සමාගම් දෙකටම කතා කරලා ඇහුවා මේ පිළිබඳ සත්‍යතාව පිළිබඳව. නමුත් ඒගොල්ලෝ කියනවා වැඩි කරා කියලා අපි ඉවකින් අපිට ලිඛිත දැනුම් දීමක් වෙන්ද කරනවා. ලිඛිත දැනුම් දීමක් කරන්න කියලා මේ වෙනතුරුත් අපිට කිසිම ලිඛිත දැනුම් දීමක් කරලා නැහැ. ඉතින් ඒක හන්ද අපිට දැම්ම අපි සමස්ත ලංකා බේකර් හිමියන්ගේ සංගමය වශයෙන් කිසිම ක්‍රියාමාර්ගයක් ගන්න මේ අවස්ථාවේ පෙළඹෙන්නේ නැහැ. අපි හරියට 100% තහවුරු කරගන්නවා පිටිවිල වැඩි වුණාද කියලා. වැඩි වුණොත් අනිවාර්යෙන් පාන් මිල වැඩි කරන්න වෙනවා. වැඩි නොවුනොත් අපි කිසි වැඩි කිරීමක් කරන්න නැහැ. කොහොමුණත් ආපනශාලා හිමියන්ගේ සංගමය ආහාර පානවල මිල වැඩි කරන්න අද ඉඳන්ම තීරණය කරලා. අපිට පාඩු දරන්න බෑ. අපි යාළුවනේ දන්සැල් දෙන අනේ පිඬු සිටුමාලගේ වර්ගෙ නෙමෙයි. පෑදිලිසම කොත්තු රොටියේ මිල ගන්න වැඩි වෙනවා අනිවාර්යයෙන්ම. කොත්තුවේ මිල රුපියල් 5ක් අනිවාර්යයෙන්ම වැඩි වෙනවා. හැබැයි පාරිභෝගික අධිකාරිය කියන්නේ පිටි මිල ඉහළ දැමීමට කිසිම අවසරයක් මේ වනතෙක් දීලා නැහැ කියලයි. පිටි මිල වැඩි හින්දා පිටි කෑම ඈඩ් කරලා බත් කන්න හිතන අයටත් වැඩ වරදින්න ගිය හැටි තමයි මේ. මේ මුල්ලේරියාව ප්‍රදේශයේ වෙළඳසැල්වල අලෙවි කරන්න හදපු භාවිතයට නුසුදුසු සහල් තොගයක්. මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් මේ සහල් සහ තවත් ආහාර ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 2000ක් පමණ මෙලෙස විනාශ කෙරුණේ උසාවි නියෝගයකට අනුවයි. ඒ වගේම තවත් වගාවන් කිහිපයකටම කෘමි උවදුරකින් හානි වෙලා. ඒ ඌව පර්ණගම පැත්තේ ගම්මිරිස් තේ පුවක් සහ කෝපි වගාවට මේ කෘමීන්ගෙන් බලපෑම් එල්ල වෙලා. ඒ වගේම ජන ජීවිතයටත් ඒ තත්ත්වය බලපාලා. ගම්මිරිස්වල දැන් අස්වැන්න නිලා ගන්න බැරි මට්ටමට මේ හානිය තියෙනවා. කිසිම මේ අපේ ආර්ථික භෝගයෙන් අපිට ප්‍රයෝජනක් ගන්න බැරි තරමට මේ විනාශය තියෙනවා. එතර මේ සඳහා මර්ධනය කරන්න අපි නිර්දේශිත කෘමිනාශක යොදන ආකාරය ප්‍රායෝගිකව පෙන්නලා දුන්නා. ඒ වගේම අම්පාර උහන පැත්තේ වී වගාවටත් කීඩෑ ඕදුරක් බලපාලා. කුඹුරු අක්කර 10කට වැඩි ප්‍රමාණයක මේ කීඩෑ ඕදුර පැතිර ගෙන්. කුසිකාරු දෙපාර්තමේන්තුවේ අපේ ඊයේ රැස්වීම තිබෙන් පස්සේ එයා කියනවා මේ රක්ෂණයක් අපේ දාලා තිබ්බට මේ එකෙන් ගෙවන්න ඇල්ලු මේ කීඩාව රොම කෑවම. ඉතින් කීඩාව කෑවේ වගාවට වතුර පහුවෙලා දුන්න නිසා නෙමෙයි. මේ එම ප්‍රදේශවල වී ගොවීන් Tamanගේ වගාවන් ගිනි තබා විනාශ කරපු හැටි. පොළොන්නරුව විතරක් අක්කර 30000කට වැඩි ප්‍රමාණයක් මේ වෙනකොට විනාශ කරලා තිබෙනවා. කරුණාකරලා මහින්ද අමතිවරු අමතුමා දාන්න කැබිනට් පේපර් එකක් ගොවියට සහනාධාරයක් ලබා දෙන්න වන්දියක් ලබා දෙන්න කිසිවත් කන කිසිම අමතිකෙකුට ඒකට විරුද්ධ වෙන්න පුළුවන් කමක් නැහැ. විරුද්ධ වෙන එකෙක් ඉන්නවා නම් ගමට අපට පස්සේ කට මෙන්න මෙව කව්වන්න මේ ජනතාව සූදානම්ින් ඉන්නවා කියන කාරණේ මතක් කරනවා.